දෙදහස් විසි හතර සැත්තැම්බර් විසියෙක් වනතා පැවති ජනාධිපතිවරණයෙන් ජයගැනීමටත් පෙර අනුර කුමාර දිසානායක සිදු කළ පළමු වෙනස ප්‍රචණ්ඩත්වයෙන් තොරවීමයි. ප්‍රතිවාදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා නොහරින ලෙස ඔහු සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම් කළේ මෙරට දේශපාලන ඉතිහාසයේ නැවුම් සංදිස්ථානයක් සනිටුහන් කරමින්. සිය ජයග්‍රහණය පිළිබඳ නිල පුවත දැනුම් දෙන හමුවට මැතිවරණ කොමිසමට පැමිණි ආකාරයෙන්ම ඔහු තවත් වෙනසක් ඇති කළා. අනතුරුව අනුර කුමාර දිසානායක මෙරට නමවන විධායක ජනාධිපතිවරයා ලෙස දිරුන් දෙන්නේ සැප්තැම්බර් 23 වනතායි. අලුත් රටක් යහපත් සමාජයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් එදා සිට ඇරඹුණු මේ සංග්‍රාමය දින 30ක් පසු කරන විට රට වෙනුවෙන් බොහෝ දෑ උරුම කර අවසන්. සංක්‍රාන්තික ආණ්ඩුවක ඇමතිවරු 3 දෙනෙකුගෙන් මේ තරම් වැඩ කොටසක් ඉටු කිරීම එතරම් ලේසි පහසු කාර්යයක් නොවේ. ජගත් සංවිධානයේ බින්ම ඇමරිකාව, කොරියාව, ජපානය ඇතුළු විදේශීය බලවතුන්ගේ සුබපැතුම් පිළිගත් ඔහු යහපත් සමාජයක් බිහි කිරීමට අවශ්‍ය සහය ඉල්ලා සිටියේ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවේ සිය ප්‍රතිපත්ති පවා නොදීමෙන් බින්ම මෙම සබඳතා ජනතා යහපතට යොදා ගැනීමේ වෙනසක් ඇති කරමිනුයි. අනුරටත් NPPටත් මැතිවරණයට පෙර එල්ල වූ ප්‍රධාන මඩ ප්‍රහාරය වූයේ අනුර ආවොත් IMF ඉවරයි යනුවෙනි. නමුත් ඒ සියලු මඩ ප්‍රචාරයන්ට පිළිතුරු දෙමින් ජනපති අනුර සමග IMF වැඩසටහන කටයුතු කිරීමට සූදානම් බව සැප්තැම්බර් 25 වනදා එම ආයතනය රජයට දැනුම් දුන්නා. අනතුරුව පසුගිය 3 වනදා ඩොලර් බිලියන 2.9ක සිව්වැනි IMF වාර්කිය මෙරටට ලබා දීම සඳහා IMF සහ ජනපති අතර සාකච්ඡා ඇරඹුණා. එමෙන්ම ලෝකයේ ප්‍රබලතම රාජ්‍යන්වල රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් ගත වූ දින 30 තුළ වත්මන් ජනපති සහ ආණ්ඩුව සමග සාකච්ඡා පැවැත්වූයේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තරය අතර පවතින සම්බන්ධතාව පිළිබඳ යහපත් ලකුණු පෙන්වා දෙමින්. මෙහි වැදගත්ම සංදිස්ථානයක් වන්නේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති චුලිචංග් ජනපති හමුවීමට පැමිණීමයි. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස එතරින් ලැබුණු ශක්තියත් සමග රට වෙනුවෙන් නව සංවර්ධන ව්‍යාපෘති රැසක් සඳහා මම්පෙත් සැකසුණා. ගුවන්තොටුපළ සංවර්ධනය සහ රූපවාහිනී ඩිජිටල් කරන ව්‍යාපෘති ඇරඹීමද ගතව දින 30 තුළ සිදු කෙරුණු තවත් සුවිශේෂී කාර්යයක්. මෙරට ගොවීන් සඳහා රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබා දීමට රුපියල් කෝටි 200ක් වෙන් කෙරුණේද මෙබ කාල වකවානුවේදී. කඩාවැටි තිබූ කොටස් වෙළඳපොළ පසුගිය දින 30 තුළ 7% වර්ධනයක් පෙන්නුම් කිරීමද විශේෂත්වයක්. ධීවරයන්ට ඉන්දර සහනාධාරය සහ විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක දීමනාවක් ලබා දීමද පසුගිය දින 30දී සනිටුහන් වුණා. වත්මන් රජයේ ප්‍රධානතම පොරොන්දුවක් වූයේ මෙරට සිදු වූ දූෂණ සහ ආක්‍රමිකතාවන් පිළිබඳව විමර්ශනය කිරීමයි. ඒ අනුව එම කටයුතු ආරම්භ කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මහබැංකු බැඳුම්කර වංචාව ඇතුළු මෙරට සිදු වූ දූෂණ, වංචා සහ අපරාධ පිළිබඳ විමර්ශන කඩිනම් කිරීමට රජය නියෝග ලබා දුන්නා. සුරාබදු නොගෙවන ආයතනවලින් බදු අයකර ගැනීම, මිග්යානා ගනුදෙනුවේ අතුරුදන් වූ ලිපිගනු පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම, ඖෂධ ගෙන්වීමේදී රජයට සිදු වූ 1,973 පාඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමද සිදු කෙරුණේ ගත වූ දින 30 තුළයි. කෝටි 355ක බදු මුදල් ගෙවීම මගහැර සිටි අර්ජුන් ඇලෝසියස් සිපිරි ගෙදරට යවන්නේ දූෂණ සහ වංචාවලට සම්බන්ධ වූවන්ට රතු එළියක් දල්වමින්. මෙතෙක් දැඩි අර්බුදයකට ලක්ව තිබූ විදේශ ගමන් බලපත්‍ර ගැටලුවටද පසුගිය දින 30 තුළදී විසඳුමක් ලබා දුන්නේ බොහෝ දෙනාගේ බලාපොරොත්තු සඵල කරවමින්. මහත් ආන්දෝලනයකට තුඩුදුන් ශිෂ්‍යත්ව ගැටලුවටද ගෙවුණු දින 30දී ගැළපෙනම විසඳුමක් ලබා දුන්නා. ඇරඹි ගමනට කාලගුණිය නොසිතූ ලෙස බාධා කළත් පැමිණි ආපදාවන් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට රජයට හැකි වූයේ පීඩාවට පත් වූ බොහෝ දෙනෙකුට සෙත සලසමින්. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම, නුවර එළිය තැපෑල යළි තැපෑලටම ලබා දීම සහ ක්ලීන් ශ්‍රී ලංකා වෙනුවෙන් සුවිශේෂී ව්‍යාපෘතියක් ඇරඹීම ගත වූ දින 30 තුළ රජය ක්‍රියාත්මක කළ තවත් සුවිශේෂී තීරණ කිහිපයක්. යහපත් සමාජයක් සඳහා විනයගරුක පුරවැසියන් අත්‍යවශ්‍ය සාධකයක් වනවා. ඒ සඳහා ජනතා ආකල්ප වැදගත් වනවා. සිදුව ඇති වංචා දූෂණවලට වගකිව යුතු අයට යුක්තිය ඉටු කරන අතර එවැනි දෑට වැට බැඳීමටද පියවරගෙන අවසන්ය. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදෙසා ආකල්පමය වෙනසක් තුළින් මුළු රටම සැබෑ වෙනසක් කරා ගෙන යන ගමනට සියලු දෙනාගේ ආශිර්වාදය ලැබිය යුතුය.
දින 30ක් ගෙවි අවසන්. ගෙවි යාමට තවත් බොහෝ දිනයන් ඇත. ඒ සෑම දවසකම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් නව රජය දිගටම බෙහෙවුම් ක්‍රියාත්මක කරනු ඇතැයි මෙරට ජනතාව විමසිල්ලෙන් බලා සිටිනවා.